कोरोना वसंगत व्याप्ति संबंधें किनम प्रकाश सह संख्या तत्व इद्रिपत्कलत රට ඉතාමත්ම නරක මට්ටමින් ඉන්දියාවේ තත්වයට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ එනම් 29 වනදා මාධ්‍යට පවසා සිටියා. මෙම තත්වය සුළුවට හෝ සරලව නොතකවන මෙන් නැවතත් රජයට සහ සෞඛ්‍ය අංශවලට දන්වා සිටින බවද හෙතෙම අවධාරණය කරනු ලැබුවා. මෙය කොරෝනා පරමු රැල්ලෙන් සරල අවස්ථාවක් නොවන බවත් ඉතා භයානක රැල්ලක් බවත් තවදුරටත් පැවසුවා. ඉදිරි දින කීපය තුර බරපතල ලෙස රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බව සඳහන් කළ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා එහිදී මතුවේ හැකි අපහසු තත්ත්වයට මුහුණ දීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුය ඇති බව කියා සිටියා. රෝගීන් වැඩිවීමත් සමග ඕන් රෝහල්ගත කිරීමේ පමාවක් දිගටම වාර්තා වන බවත් එම ප්‍රමාදයන් කඩිනමින් විසඳිය යුතු බවත් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා. මේ අතර රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්වයක් මේ වන විට උද්ගත වී තිබීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය සත්කම් කල් දැමීමටත් හදිසි සත්කම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් පියවරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍යට පවසා තිබුණා. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් හදිසි අවශ්‍යතාවකදී භාවිත කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි ඔහු පැවසුවේ. රජයේ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් මෙම දිනවල රට පුරා පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයන් හේතුවෙන් පිරි ඉතිරි යාමේ අවදානමක් දැනට මතුවී ඇති අතර පිටපළාත්වලින් සත්කම් සඳහා පැමිණෙන රෝගීන් නගරවල රෝහල් වලට ඇතුළත් කිරීමද මෙම තත්ත්වය මත සීමා කර තිබෙන බව හෙතෙම සඳහන් කරනු ලැබුවා. සාමාන්‍ය සත්කම් කල් දැමීම හේතුවෙන් රෝහල් වල පොරොත්තු ලේඛන තවත් මාස ගණනකින් දීර්ඝ වනු ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා. මේ අතර තවත් පැත්තකින් අහන්නට ලැබෙන්නේ මේ වගේ කතාවක්. ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් මර්ධන එන්නත සහ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ලබා නොදීම හේතුවෙන් කොවිඩ් ආසාදිත වී එක් ග්‍රාම නිලධාරියෙකු මිය ගොස් තවත් ග්‍රාම නිලධාරීන් 25 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති WG කමල් කිත්සිරි මහතා පැවසුවා. එම ආසාදිත ග්‍රාම නිලධාරීන් 35 දෙනා අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් 8 දෙනෙකු වන බවත් හෙතෙම පවසා සිටියා. ශ්‍රී ලංකාව තුළ සිටින්නේ ග්‍රාම නිලධාරීන් 12,000ක් පමණක් බවත් ආසාදිතයන් ආශ්‍රිතයන් PCR පරීක්ෂණ වලට යොමු කිරීම සහ නිරෝධායන පවුල්වල රජින් ලබා දෙන ආධාර ලබා දීම මෙම ග්‍රාම නිලධාරීන් නිරතුරුවම එම නිවස් වලට යාමෙන් ඔවුන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා. මෙම මාසයේ අවසන් වීමට පෙර ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් ग्राम निलधारीन सामान्य राजकार्य क्रीम पमनक सिद्ध करना बव श्रीलंका एक साथ ग्राम निलधारीन के संघ में सभापति कमल किसरी महादा वैदुरनाथ पवसार सिटिया यालू अन्य वो याला ताऊ में आपने चैनल का सब्सक्राइब कर लेने द एहनाम सब्सक्राइब बटन का उबला सब्सक्राइब कराने सीन वो सालकुन उबला दिनपता आपके नव वीडियो बलनत उबटा अवस्थावती है �